ඔන්න දුවේ පුතේ අද ඔයගොල්ලන්ට ලස්සන කතාවක් අහන්න හම්බෙනවා. ඒක තමයි අවුරුදු 7කින් රහතන් වහන්සේ කෙනෙක් බවට පත්වෙච්ච පුංචි සංකිච්ච මහරහතන් වහන්සේගේ කතාවයි. ඔන්න එකමත් එක කාලෙක සිටු දියණියක් හිටියා. එයා ළමෙක් හම්බ වෙන්න හිටියේ. හැබැයි යා අකාලයේ මිය ගියා. කුසමෝරලා දරුවා බිහිවෙන්න කලින් ඔන්න මෙන්න තියේදී තමයි අකාලයේ මිය ගියේ. අනේ මොන තරම් පවද්ද! දැන් ඉතින් සොහොනේ පිලිස්සෙනවා. කොච්චර ධනය තිබුණත් ඇයව බේරගන්න බැරි වුණානේව. ඉතින් සොහොන් පල්ලා ගිනිගන්නා මලසිරුරට අනිමින් දර කැබලි ලං කළා. මලසිරුර කෙමෙන් දැවී ගියා. ඒත් දරු ගැබ ගිනි නොගෙන ඉතිරි වුණා. ගිනි අඟුරු ගොඩේ ඉතිරි වුණු දරු ගැබ පළු කරන අදහසින් සොහොන් පල්ලා එයට රිටකින් ඇන්නා. හා! ගින්දර දැම්මා නම් දැන් හොඳටම ඇති. දැන් ඉතින් සිරුරේ තියෙන ඉතිරි ටිකත් හැමිහිට ඇවිලිලා යයි. ඒ තිබ්බ දරු ගැබේ මාංශයත් ටික ටික දැවී ගියා. හා! තව මෙතන ඉන්න එකේ තේරුමක් නෑනේ. මං ගෙදර යනවා. ඉතින් ඔන්න ඊට පස්සේ දවසේ චිතකේ නිවන්න ඥාතීන් සොහනට ආවට පස්සේ ඔවුන්ගේ ඇස් අදහා ගන්න බැරි වුණා. ඈ! අන්නර අඟුරු ගොඩේ දරුවෙක් ඉන්නව? හැබෑමයි! මේ මොන පුදුමයක්ද? දිව්‍ය කුමාරයෙක් වගේ ලස්සන දරු සිඟිත්තෙක්. ඒකත් එකටම මෙයා නම් මිනිස් දරුවෙක් නා වෙන්න බෑ. නැත්තං මේ දිව්‍යලෝකින් ආව දිව්‍ය කුමාරයෙක් වෙන්න ඇති. හා! හරි, මම කියන්නද? අපි මේ නිමිති බලන තැනකට දරුවෝ අරන් යමු. ඔව්! එතකොට මේ දැනගන්න පුළුවන් මෙයා මනුස්ස දරුවෙක්ද කියලා. ඉතින් දරුවා රැගත් පිරිස නිමිති බලන තැනකට ගියා. ආහා හා! මේ උදවිය ඉතින් බය වෙන්න එපා. මේ දරුවා මිනිස් දරුවෙක්. මහා පින්වන්තයෙක්. ඔව්! හරිම පුදුම පින්වන්තයෙක්. මේ පොඩිල සිඟිත්තා අනාගතයේදී රහතන් වහන්සේලා 500ක් පිරිවරාගෙන චාරිකාවේ වඩින උත්තමයෙක්. අනේ මේ සිඟිති දරුවාගේ ඇඟේ කොනක තුවාල වෙලා තියෙනවනේ. මං හිතන්නේ ඒ කැලල හැමදාම තියෙයි. අපි මේ දරුවට සංකිච්ච කියලා නම තියමු. සංකිච්ච? ඔව්, ඒ නම හොඳයි. ඉතින් සිටුමැදුරේ කාගෙත් ආදරය දිනාගත්ත මේ දරුවා සුවසේ ඇති දැඩි වුණා. කාලය වේගයෙන් ගෙවිලා ගියා. දැන් ඉතින් සංකිච්ච යමක්කමක් තේරෙන වයස ඉන්නේ. ඉතින් දවසක් සංකිච්චව හදාවඩා ගන්න ඒ අම්මා සංකිච්ච ඉපදුන දවස සහ ඒගොල්ලන්ට හම්බ වෙච්ච දවස ගැන කතාව කිව්වා. ඊට පස්සේ සංකිච්ච මෙහෙම හිතන්න පටන් ගත්තා. අප්පොච්චියේ, මම බේරුණ බේරිල්ලක්. මරණය පෙනිපෙනීනේ මම ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ. මෙවැනි සසරකද මම මේ ඉපදිලා ඉන්නේ. හොඳම දේ නම් මේ ඉපදෙන මැරෙන සසරෙන් නිදහස් වෙන්න මහන්සි ගන්න එක. අනේ නැන්දේ, මම නම් මේ සසර යන්න කැමති නෑ. මට ඕන මේ සසරෙන් එතර වෙන්න. අනේ ඉතින් පින් සිද්ධ වෙයි. ඇත්තමයි, මාව පැවිදි කරන්නකෝ. ඊට පස්සේ ඒ අම්මා දරුවාගේ මේ පුදුම සහගත කතාව ඒ තාත්තට කිව්වා. දරුවා බේරුණෙත් ලොකු පිනකට කියලා ඒගොල්ලන් දැනගත්තා. ඉතින් ඒගොල්ලන් කතාබහ කරගත්තා දරුවාගේ කැමැත්ත ඉෂ්ට කරන්න.
දරුවා ගිහිගෙදර ඉන්න කැමති නැත්තන් බලෙන් රඳවාගෙන ඉන්න එක තේරුමක් නැති නිසා ඔවුන් තීරණය කරා දරුවව මහාන කරන්න. ඉතින් ඒ පියාණන් වහන්සේ මේ ගැන හොඳට හිතලා බලලා ළඟ තියෙන ආශ්‍රමයක වැඩඉන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ හමුවෙන්න ගියා. අවසරයි පින්වතුන් වහන්ස, මේ බලන්න මගේ පුතා, එයා කියන්නෙම සසර කලකිරීලා පැවිදිවෙන්න ආසයි කියලා. කොහොමරි යාට සසර දුකින් මිදෙන්න ආසයිලු. අපි ඉතින් ඒ ළමයා කියන එක අහන්න එපැයි. අපි ඉතින් ඔබ වහන්සේ ගාවට මේ අපේ දරුවව පැවිදි කරන්න හරි කැමතියි. අනුකම්පාවෙන් සලකා බලන සේක්වා. ඉතින් මේ පියාණන්ගේ කැමැත්ත පරිදි දෙමෝපියන්ගේ අවසරය තීර නිසා ඒ හත්හැවිරිදි සිඟිත්තව සාරිපුත්ත මහරහතන් වහන්සේ පැවිදි කළා. පැවිදි කරන මොහොතේදීම සියලු කෙලෙස් ප්‍රහාණය කොට අරහත්වයට පත්වන්නට මේ සිඟිත්තාට වාසනාව ලැබුණා. බලන්න පෙර කළ තියෙන පින්වල මහිමය. දැන් ඉතින් සංකිච්ඡ සාමණේරයන් වහන්සේ වැඩඉන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟයි. ඉතින් මේ කාලේ සැදැහැවතුන් 30 දෙනෙක් පමණ බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. ආයුෂ්මතුන් වහන්සේ අපට තරුණ වයසේ මහණ වෙන්න වාසනාව ලැබුණේ නෑනේ. සුලියකට යට ගිහින් මඩේරනා වගේ අපි මේ කාමයට අහුවෙලා ගියේ. අපි නම් ඉතින් ඔහේ ජීවත් වුණේ ඉස්සර. නමුත් කුමක්දෝ වාසනාවකට වගේ අපගේ තිලෝගුරු ශාස්ත්‍රූන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය අපිට අහන්න ලැබුණනේ. අමාරුවෙන් හරි අපි ගිහි බන්ධනවලින් නිදහස් වෙන්න අවස්ථාවක් ලැබුණා. අපිට මේ දුර්ලභ වූ පැවිද්ද ලැබුණා. කමක් නැහැ, වයසට ගිහින් හරි අපි මේ කරගන්න ලැබුණ දේ විශාල යහපතක්. තරුණ කාලේ පැවිදි වුණා නම් ධර්මයේ කටපාඩම් කරන්න තිබුණා. එහෙත් ඉතින් අපේ වයසත් එක්ක අපිට ඒක වාසනාවක් නැහැනේ. දැන් ඉතින් අපිට කරන්න තියෙන්නේ පුළු පුළුවන් විදියට අප්‍රමාදීව සමත විදර්ශනා භාවනා වඩන එකයි. ඒකට හොඳම පිළිවෙල නම් අපි ටිකක් දුර ඇති කැලේකට ගිහිල්ලා භාවනා කරන එක. අපි ඊට භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහිලා අවසර ගමු. මෙසේ කතා බහ කරගත් පිරිස භාග්‍යවතුන් වහන්සේව මුණ ගැහුණා. පින්වත් මහණෙනි, ඔය යන්න කල්පනා කරන පළාත නම් ටිකක් කරදරවලින් යුක්තයි. සොර සතුරු බය තමයි වැඩියෙන්ම තියෙන්නේ. හැබැයි ඔබලාත් සමග අපේ සංකිච්ඡ සාමණේරයන් වහන්සේ යනවා නම් ඒ ඕනෑම කරදරයකින් බේරෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ පැවිදි ජීවිතයත් සම්පූර්ණ කරගන්න පුළුවන්. සංකිච්ඡ සාමණේරයන් වැඩඉන්නේ සාරිපුත්තයන් වහන්සේ ළඟයි. ගිහින් උන්වහන්සේ හමු වෙන්න. ඉතින් දැන් මේ පිරිස සාරිපුත්තයන් වහන්සේ වෙත වැඩම කළා. පින්වත් සාරිපුත්තයන් වහන්ස, අප මහ කැලෑව ඇතුළට ගිහින් භාවනා කරන්නයි කතා කරගත්තේ. භාග්‍යවතුන් වහන්සේ තමයි අපිට අනුකම්පාවෙන් ඔබ වහන්සේව මුණ ගැහෙන්න කියලා කිව්වේ. අපට උපස්ථානයට සාමණේර නමක් කැඳවාගෙන යන්න කිව්වා. හොඳයි ප්‍රිය ආශ්මතුනි, වෙන සාමණේරවරුන් නම් නැහැ. මේ සංකිච්ච පොඩි නම නම් ඉන්නවා. හැබැයි වයස අවුරුදු 7යි. අනේ එහෙම කොහොමද? මේ හත්හැවිරිදි සාමණේර පැටියෙක් අපිත් එක්ක ගියොත් මහවනේ වාසය කරද්දී මේ සිඟිත්තට උපස්ථානය කරන්න වෙන්නේ අපිටනේ. ඒක අපේ පැවිදි කිස සම්පූර්ණ කරන්න බාධාවක් වෙයි නේද ස්වාමින් වහන්ස?
හා ප්‍රිය ආයුෂ්මතුනි එහෙම කියන්න නම් එපා. මට සහතික වෙන්න පුළුවන් කවදාවත් මේ පොඩි නමගෙන් කරදරයක් වෙන්නේ නැහැ කියලා. යහපතක් මිස අයහපතක් නම් වෙන්නේ නැහැ. උපකාරයක් මිස අනුපකාරයක් නම් වෙන්නේ නැහැ. අපගේ ශාස්ත්‍රූන් වහන්සේ ඔබ වහන්සේලාව මෙහාට පිටත් කරලා එව්වේ ඔය පොඩි නම ගැන කියලයි. ඉතින් මේ භික්ෂූන් වහන්සේලා සංකිච්ච සාමණේරයන් සමග බොහෝ දුර ඈත ගම්මානයක් බලා පිටත් වුණා. ඒ ගම්මානයේ පවුල් 1000ක් විතර ජීවත් වුණා. ඒ අසල විශාල ඝන කැලෑවක් තිබුණා. ඒ ගමේ පිරිස තෙරුවන් කෙරෙහි ගොඩාක් පහදුණාය. අනේ මේ සඟ පිරිස අපේ ගම්මානයට වැඩි එක කොච්චර දෙයක්ද? අපිට මහා ලැබීමක්. පිණ්ඩපාත සේනාසන ගිලාන්පස්ස පූජා කරගෙන අපිට ගොඩාක් පින් රැස් කරගන්න පුළුවන්නේ. ඔවුන් භික්ෂූන් වහන්සේලා 39ට කුටි තනවා දුන්නා. අනිකුත් සියලු පහසුකම්ද පිරිමසා දුන්නා. ඒ සමයේ වස්සාන දවසේ භික්ෂූන් වහන්සේලා අතර සාකච්ඡාවක් ඇති වුණා. ප්‍රිය ආයුෂ්මතුනි, මම මේ කියන දේ අහන්න. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව බැහැදකින්න අපිට වාසනාව ලැබුණා. ඒ බුදුමුවින් සමත විදර්ශනා භාවනා ඉගෙන ගන්න තරම් අපි වාසනාවන්ත වුණා. මෙතෙක් කලක් අපි ආවේ සතර අපායේ දොරටු වසාගෙන නොවෙයි. අපි ආව හැම ගමනකම සතර අපායේ දොරටු විවෘත වෙලායි තිබුණේ. මේ වතාවේ තමයි සදහටම අපාදොර වහගන්න අවස්ථාව ලැබුණේ. ඒ නිසා අපි මේ වස් කාලේ කොහොම හරි සසරෙන් නිදහස් වෙන්න බලමු. ඒ නිසා සතියකට එක දවසක් අපි ධර්ම සාකච්ඡා කරමු. අනිත් හැම වේලාවෙම සිහිනුවණින් යුතුව ධර්මයෙහි හැසිරෙමු. අවශ්‍යතාවයක් ඇතිවුණොත් පමණක් අර ගෙඩිය ගහමු. එතකොට අපි රැස් වෙමු. එහෙම සම්මුතියකට එළඹිලා ඒ භික්ෂූන් වහන්සේලා තමන්ගේ කුටිවලින් ඉඳගෙන ගොඩක් මහන්සි වෙලා භාවනා කරන්න පටන් ගත්තා. මේ සිදුවීම මෙහෙම වෙද්දී තවත් වෙන තැනක මෙහෙම සිදුවීමකුත් වුණා. හැයි අප්පොච්චියේ, උඹට මම විතරද ඉන්නේ? වෙන දරුවෝ නැද්ද? ආ අප්පා, පටන් ගත්තා අදත් අඬහැරේ. ලොකු දුවගේ ගෙදර ගිහින් ටික දවසක් වුණාම ඇයි මම විතරද ඉන්නේ, වෙන දරුවෝ නැද්ද කියලා බැනලා එලව ගන්නවා. පොඩි දුවගේ ගෙදර ගිහින් ටික දවසක් වුණාම මොන කරදරයක්ද, වෙන දරුවෝ නැද්ද කියලා එතනින් ඇනුම් පද කනවා. හා, දරුවෝ එක එකා පස්සේ ගිහින් මට දැන් එපා වෙලා. වෙන යන්න තැනකුත් නැහැ. අර තියෙන්නේ අමුතු තැනක්. සංඝයා වහන්සේලා පිරිසක් හුදකලාවේ භාවනා කරන තැනක් වගේ පේන්නේ. මෙහාට කිටුනොත් අනුන්ගෙන් ලැබෙන දානෙත් තරම් වැඩක් පලක් කරලා දීලා කරදරයක් නැතුව ඉන්න පුළුවන්. උපාසක තැන හුඟක් මහන්සි වෙලා වගේ. එහෙමයි ස්වාමීනි, කුසගිනි අමාරුව තමයි මට තියෙන්නේ. අපිත් දානේ හොයාගන්නේ පිණ්ඩපාත කරලා. දැන් මේ දානෙට සූදානම් වෙන වෙලාව. භාජනයක් අරන් ආවොත් බත් පිඩ පිඩ ගානේ දාන්න පුළුවන්. හප්පා, කාලෙකට පස්සේ හොඳ රහට කෑවා. මට තියෙන්නේ මෙහෙ ටික කාලයක් ඉන්නයි. උවටැන් කරගෙන උන්නාම යන්න කියන එකක් නෑ. ඉතින් මේ පුද්ගලයා භික්ෂූන් වහන්සේලාගේ අවසරගෙන ඒ ආරණ්‍යම නැවතුණා. හොඳින් වත් පිළිවෙතුත් කරා. මාස දෙකක් විතර ගියාට පස්සේ දියණියන්ගෙන් ඉන්න ගෙවල් මතක් වුණා. පොඩි දුවව ඊයේ රෑත් හීනෙන් දැක්කා. ලොකු එකීටත් ළමයෙක් හම්බෙන්නයි හිටියේ. උන්ට මොකද දන්නේ නැහැ.
දැන් මේ ස්වාමීන් වහන්සේලා මාගෙන ලොකු විශ්වාසකනු ඉන්නේ. මම ළමයින්ගේ ගෙවල් වල ගිහින් එහෙ ගිහිල්ලා ඇහුවොත් එපා කියන එකක් නැහැ. ඒ හින්දා හොරෙන්ම යන්න ඕනේ. දාල යන්න දුකයි. ඒත් ඉතින් දරු කැක්කුම ඊට වඩා ලොකුයිනේ. ඒ සීයා එහෙම හිතලා තමන්ගේ දුවල බලන්න පිටත් වුණා. ඒ ගමන වැටී තිබුණේ හොර හතුරන් ගහන වනපියසක් අතරිනුයි. ඒ දිනවල මහවනේ දරුණු සොරමුලක් ගැවසුණා. ඔවුන් හොරකම් කරන්න කලින් එක්තරා වෘක්ෂයකට බාරයක් වුණා. ආ මතකද අපි බාරයක් වුණා. හොරකම හරි ගියොත් මගේ මේ ගහට නරබිල්ලක් දෙනවා කියලා. දැන් ඉතින් බාරය ඔප්පු කරන්න කාලය ඇවිල්ලා. කැලෑව මැදින් කවුරු හරි ආවොත් අල්ලගමු. ඉඳ හිටලා මේ පාරෙන් එකා දෙන්න නම් යනවා. ආ අන්න ඔය එන්නේ කියනකොටම එකෙක්. ඒ ඔහොම නැවතියා. ඔහොම නැවතියා. ආ ආ ආ හොරු. අනේ එපා. මම අහිංසකෙක්. උඹලට හොරකම් කරන්න තරම් දෙයක් මංගාව නෑ. උඹලඟ හොරකම් කරන්න දෙයක් නැති බව නම් අපි දන්නවා. අපිට ඕනේ බෝ බිලි දෙන්න. අනේ අනේ පින්වතුන් වහන්ස, මාව නිදහස් කරන්න. මා හිඟන්නේක්, කාලකන්ණියෙක්, මුස්පේන්තුවෙක්. මගේ මේ ඇඟ හැදිලා තියෙන්නේ අනුන් දෙන ඉඳුල් කාල මිසක් මං හොයපු දෙයකින් නම් නෙමේ. ඉතින් මං වගේ එකෙක් මරලා දෙවියන්ට බිලි දුන්නොත් දෙවියෝ සතුරු වෙන එකක් නෑ. ඈ බොල, තෝ හදන්නේ මෙතනින් පැනල යන්නද? ඒව කොහෙද? බොල අපිත් එක්ක වරෙන්. තෝ ඔච්චර කාලකන්ණියෙක් නම් තොට පුළුවන්ද අපිට පින්වන්තයෙක් හොයලා දෙන්න? අනේ දෙවියන් වහන්ස, අනේ සත්තයි, මම මේ කියන්නේ පින්වන්තයන් පිරිසක් මේ කැලේ කොටහක ඉන්නවා. ඒ ඇත්තෝ භාවනාවෙන් කල් ගෙවන්නේ. දැක්කොත් කියන්න පුළුවන් ඇඟපතන රන්වන් පාටයි. සිල් සුවඳ විහිදෙනවා. අන්න එයින් කෙනෙක් ගෙනවිත් බිලි දුන්නොත් ඒකාන්තයෙන්ම දේවතාවුන් වහන්සේ සතුටු වෙයි. කියාපි එහෙනම් කොහෙද පින්වන්තයෝ ඉන්නේ? කොහොමද අපි එයින් එකෙක් අල්ලගන්නේ? ඒක මෙහෙමයි කරන්න ඕනේ. මේ අඩිපාර දිගේ කැලේ ඉවර වෙන්න මායිමතක් ගියාම ඊට පස්සේ හම්බ වෙනවා අර ආරණ්‍යයක්. ලස්සනට කුටි හදලා තියෙනවා. බාගෙදා එලිමහනේ පේන්න කවුරුත් නම් එකේ හිටියේ නෑ. ඉස්සරහම තියෙන ගහේ ලීයෙන් තනපු ගෙඩියක් එල්ලලා තියෙනවා. ඔබට තියෙන්නේ ගිහින් ගෙඩිය ගහන එක විතරයි. ගෙඩිය ගැහුවාම මේ ඒ පින්වතුන් ඔක්කොම එතෙන්ට රැස් වෙනවා. ඊට පස්සේ කරදරයක් නැතුව ඉන්න එක්කෙනෙක් ලේසියෙන්ම අල්ලගන්න පුළුවන්. හරි හරි, මට දැන් තේරුණා. මූ කියන කතාවේ ඇත්තක් නම් තියෙනවා. මේ වගේ මුස්පේන්තුවෙක් අපි බිලි දෙනවට වඩා පින්වතෙක් බිලි දෙන එක වටිනවා. අපි ගිහින් බලමු එහෙනම්. හොරු කෙලින්ම වනගත කුටි සොයාගෙන ගියා. ගෙඩිය ගැහුවා. එක එක භික්ෂූන් වහන්සේලා එතනට වැඩියා. හා බොල, අර වයසක නාකියගේ කතාව හරිනේ. මේ උදවිය නම් හරි පිං පාටයි. පින්වතුනි, ඇයි ඔබ මෙතන ගෙඩිය ගැහුවේ? වනාන්තරයට අධිපති දේවතාවුන් වහන්සේට අපි බිලි පූජාවක් කරනවා. ඒ නිසා අපිට ඔය වහන්සේලාගේ කෙනෙක් ඕනේ. ආයුෂ්මතුන් වහන්ස, මේ හදන්නේ නරබිල්ලක් දෙන්න. අපිට මේ ඇත්තන්ගෙන් නම් ගැලවීමක් නෑ. දැන් ඉතින් සසරබිය සිහිකරගෙන කවුරු හරි ඉදිරිපත් වෙමු. ඒ නිසා මම යන්නම්. නෑ, නුඹ වහන්සේ යන්න එපා, මම යන්නම්.
මේ විදියට හැම ස්වාමීන් වහන්සේම ඉදිරිපත් වුණා. ඒත් අනිත් ස්වාමීන් වහන්සේලා විරුද්ධ වුණා. මේ පිරිස අතරින් අර සිඟිති සංකිච්ච ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වුණා. ටිකක් සැරෙන් කතා කරා. පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා තවම නිකලස් වෙලා නැති බව තේරෙන්නේ නැද්ද? ඔබ වහන්සේලාට ශ්‍රමණ කෘත්‍ය කරගන්න තියෙනවා. බුද්ධ ශාසනය කියන්නේ ආර්ය සත්‍ය අවබෝධය බව දන්නවා නේද? මම ඒ ශ්‍රමණ කෘත්‍ය සම්පූර්ණ කරගත්තු කෙනෙක්. මාව භාග්‍යවතුන් වහන්සේ එව්වේ මේ ප්‍රශ්නයට මූණ දෙන්නමයි. ඒ නිසා දැන් ඔබලා අහගන්න ඕනේ මං කියන දෙයයි. ඔබ වහන්සේලා පාඩුවේ ධර්මයේ හැසිරීම දිගටම කරගෙන යන්න. වස් කාලයත් ගෙවිල යන්න කලින් මේ භයානක ඔබ වහන්සේ ඇත්තනම කවුද? අපි මේ වනයට ආවේ ධනය නිසාමයි. අපි මෙතන ඕනෑතරම් මිනිස්සු මරලා ඇති. මරණයේ ඉදිරියේ මිනිස්සු වැළපෙනවා සිහි නැතුව. විලාප ගහනවා. මල මුත්‍රා පහ වෙනවා. ඒත් ඔබ වහන්සේට කිසි වගක් නැහැ. ඔබ වහන්සේ අභියස මේ සිය ගණනක් මිනිස්සුන්ගේ ගෙල සිදපු කඩුව හැකිලී ගියේ ඇයි? පින්වත බිය නොවන්න. මම මගේ කෙලෙස් සංසිඳුවල ඉන්නේ.
මරණය අභියස මට කිසි අමුත්තක් නැහැ. තැති ගැනීමක් නැහැ. සෑම ප්‍රශ්නයක්ම තියෙන්නේ මේ හිත තුල ඇති කෙලෙස් නිසා. මේ කෙලෙස් වලින් නිදහස් වෙන කෙනා සියලුම ප්‍රශ්න වලිනුත් නිදහස් වෙනවා. අන්නේ නිදහස තුල මම ඉන්න නිසා මේ ලෝකයේ තියෙන කිසි ප්‍රශ්නයක් මම හිතට ගන්නේ නැහැ. මම ඒකෙන් පීඩා විඳින්නේ නැහැ. අනේ සිඟිති ස්වාමීනි ඔබ වහන්සේ කොහොමද මෙතරම් ගම්භීර වචන ඉගෙන ගත්තේ? ඔය සිඟිති සිත ඔය තරම් විස්මිතුනේ කොහොමද? කවුද ඔබ වහන්සේට ඔය පුදුම සහගත ශිල්පය ඉගැන්නුවේ? පින්වත සැවැත් නුවර ඉන්නවා මහා නුවණැති ශාස්ත්‍රූන් වහන්සේ නමක්. උන්වහන්සේ තමයි මට මේවා කියලා දුන්නේ. මම උන්වහන්සේව සරණ ගියා. උන්වහන්සේ තමයි අටලෝ දහමෙන් කම්පා නොවන සිතක් ඇතිකර ගැනීමේ විස්මිත රහස ඉගැන්නුවේ. අනේ ස්වාමීනි අපටත් එතනට යන්න පුළුවන්ද? අපි මේ හැම දෙයකින්ම මිදෙන්න කැමති, අතහරින්න සූදානම්. මේ තාක්කල් අපි ගත කළේ හරිම අවාසනාවන්ත ජීවිතයක්. අපි ළඟ තියෙන කඩු කිනිසි දඩුමුගුරු තිබුණට ඊට වඩා බයතැත ගැනීමක් අපි ළඟ තියෙනවා. ඇවිලෙන ගින්නට වඩා වේගයෙන් අපේ හිත ගිනි ගන්නවා. ඔබ වහන්සේට එහෙම නැහැ. අනේ ස්වාමීනි අපිවත් පැවිදි කරන්න. සංකීච්ඡ සාමණේරයන් වහන්සේ හොරු 500ගේ කෙස් රැවුල් ඉවත් කරන්න උපදෙස් දුන්නා. ඔවුන් සියල්ල කසාවත් දරාගත්තා. පින්වතුනි අපි මුලින්ම අර ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙන්න යමු. උන්වහන්සේලාට භාවනා කරන්නත් බැරුව ඇති දැන්. එදා මං එද්දි උන්වහන්සේලා හිටියේ හරිම හැඬූ කඳුලින්. සංකීච්ච සාමණේරයන් වහන්සේ 500ක් භික්ෂූන් පිරිවරා මුලින් හිටපු ආරණ්‍ය වෙත වැඩියා. එවිට මහතෙරුන් වහන්සේ ඉදිරියට පැමිණුණා. ආ අනේ පින්වත් සත්පුරුෂයන් වහන්ස ජීවිතේ බේරුණා නේද? ස්වාමීනි වෙන්න තියෙන දේ හොඳ විදියටමයි වුනේ. හැම දෙයක්ම වෙන්නේ හොඳ විදියට කියනවනේ. දැන් මේ ඇත්ත සූදානම්ව ඉන්නේ අප්‍රමාදීව සසරෙන් එතර වෙන්න. සංසාරේ හොරු වෙලා බෙලි කැපුම් පාර ලැබීමෙන් ගලා ගිය රුධිරය සාගර ජලයට වැඩි කියලානේ අපේ භාග්‍යවතුන් වහන්සේ කියලා තියෙන්නේ. දැන් මේ අය ඒක දන්නවා. පොඩිනම ඒකාන්තයෙන් ඔබ මහා අසිරිමත් කෙනෙක්. භාග්‍යවතුන් වහන්සේ ළඟට මේ පිරිස රැගෙන යමු. අපිත් වස් අවසානයේ භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න එනවා. ඉතින් සංකීච්ඡ සාමණේරයන් වහන්සේ අර 500ක් භික්ෂූන් වහන්සේලා සමග ශාස්ත්‍රූන් වහන්සේව බැහැ දකින්න ගියා. අපේ සංකීච්ඡයන් හට ගෝලයන් 500ක් ලැබෙලා තියෙන වගයි. එසේය භාග්‍යවතුන් වහන්ස. මහණෙනි දැන් බලන්න ඔබ කලින් ගත කළ ජීවිතය. ඔබ මිනිමරුව. ඔබ හොරකම් කරා. නපුරුකමෙන් ජීවත් වුණා. ඒ ගත කළ ජීවිතය සියක් අවුරුද්දක් ගෙවුවත් දැන් මේ ගත කරන එක දවස සමග සසදා බලද්දී සිල්වත්ව ගත කරන මේ එක දවස කොතරම් උතුම්ද? එසේය භාග්‍යවතුන් වහන්ස මේ ගත කරන ජීවිතයමයි උතුම්. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කොට වදාළා. යෝච වස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සෙයෝ සීලවන්තස්ස ජායිනෝ. එකඟ සිතක් නැති දුස්සීල අයකු අවුරුදු 100ක් ජීවත් වෙනවාට වඩා ධ්‍යාන වඩන සිල්වත් උතුමාගේ එක් දවසක් ජීවත් වීම ඉතා උතුම් වෙයි. පින්වත් භික්ෂුව මේ වැහි කාලයේ උජ්ජුහාන කන්දේ මහා වනයේ ඉන්නේ මොන කරුණකටද? මේ අධික සීතල
තිබෙන සැඩසුළඟට ඔබ කැමතිද? ධ්‍යාන වඩන අය තනියම ඉන්න තමයි ආසා. වැහි කාලෙට සැඩසුළං අහසේ තියෙන වලාකුළු ඈතට අරන් යනවා. එතකොට මම ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ වෙලාවට මගේ හිතට විවේකයක් දැනෙනවා. අමු සොහොනේ හැමතිස්සෙම ගැවසෙන්නේ කළු පාට කපුටු. ඒ කපුටන් දකිද්දී මේ ශරීරය ගැන මට හිතෙන්නේ විරාගයක්මයි. අනිත් අය තමන්ව රකින්නේ නැත්නම් තමනුත් අනිත් අයව රකින්නේ නැත්නම් අන්න එබඳු භික්ෂුව කාමයන් ගැන බලාපොරොත්තුවක් නැතිව සනීපෙට නිදා ගන්නවා. වතුර පාර නම් හරිම ලස්සනයි. පැතිරී ගිය ගල් තලාවක් තියෙන්නේ. වඳුරන් එහෙ මෙහෙ පැන පැන දුවනවා. දිය සෙවල වලින් යුතු ඒ කඳුවලට මාගේ හිත ඇදිලා යනවා. ආරණ්‍යවලත් දියෑලි ගලන තැන්වලත් ගල්ලෙන්වලත් ඈත වනසෙන්සුන්වලත් මම ඉඳලා තියෙනවා. මේ සත්තු මැරෙත්වා වෙනසෙත්වා දුකටපත් වේවා යනාදී ද්වේෂ සහගත පහත් හැඟීම් මගේ හිතේ නම් ඇතිවන බවක් මම දන්නේ නැහැ. බුදු සමිදානන්ව මම ඉතා ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බාර පැත්තකින් තිබ්බා. බවරහන් මුලින්ම කපලා දැම්මා. ගිහි ජීවිතය අතෑරලා මම මහන වුණේ ලොකු තේරුමක් ඇතුව. අන්න ඒ තේරුම මම අවබෝධ කළා. හැම බන්ධනයක්ම නැති කරලා දැම්මා. ගිහි ජීවිතය අතෑරලා මම මහන වුණේ අන්න ඒ තේරුමට. දැන් මට මැරෙන්නට වුණත් අමුතු ආශාවක් නැහැ. ජීවත් වෙන්න වුණත් අමුතු ආශාවක් නැහැ. මාසේ පඩිය බලාගෙන ඉන්න කෙනෙක් වගේ මම මේ බලමින් ඉන්නේ පිරිනිවන් පෑම ගැනයි. මැරෙන්නටද මට ආසාවක් නැහැ. ජීවත් වෙන්නත් ආසාවක් නැහැ. හොඳට සිහිය පිහිටුවාගෙන නුවණින් යුතුව පිරිනිවන් පාන්නයි කල් බලාගෙන ඉන්නේ. මේ වනාහි ආයුෂ්මත් සංකිච්ච නම් රහත් මුනිදුන් වදාළ ගාථාවන්ය.